අපි අද ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ මාස 6ක්ම මව්කිරි බීපු චූටි පැටියෙක්ට මුලින්ම දෙන ආහාර වේල කොහොමද හදාගන්නේ කියලා. මොකද ඒක ඉතා විශේෂ ආහාර වේලක්. මව්කිරි විතරක් බීපු නිසා එකපාරම ඝන ආහාර ලබා දෙනකොට විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි බලමු කොහොමද නිවැරදිවම බෙරිබත හදාගන්නේ කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය විදියට උයාගත්ත බත්. හැබැයි ටිකක් බෙරි වෙන්න උයා ගන්න මම මේ ගෙනල්ලා තියෙන උයාගත්ත බත්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ බත් උයද්දී ලුණු නම් දාන්න එපා. මොකද චූටි පැටියන්ට අපි ලුණු දෙන්නේ නැති නිසා. ඊට අමතරව අද මම මේ බත් හදන්න පාවිච්චි කරන්නේ මව් කිරි. ඉතින් ඔබට පුළුවන් මව් කිරි ටිකක් දවලා ගන්න. මොකද චූටි පැටියෙක් මව් කිරිනේ විතරයිනේ මෙච්චර කල් බීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ රස සමාන වෙන්න ඕන නිසා මම මව් කිරි පාවිච්චි කරනවා මේ සඳහා. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් මේ බෙරි බත හදාගන්න නෑඹිලියක් පාවිච්චි කරන්න. හැබැයි මම පාවිච්චි කරනවා මේ නෑඹිලිය වගේ කට් එකක් තියෙන ප්ලාස්ටික් භාජනයක්. මේව මිලදපොලේ ඕනතරම් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔබට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නෑඹිලියක් උනත් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බලමු කොහොමද මේ බෙරි බත හදාගන්නේ කියලා. ආහාර වේල හදාගන්න කලින් ඔබේ අත් දෙක හොඳට පිරිසිදු කරගන්න. ඒ වගේම භාජනත් පිරිසිදු කරගන්න ඕනි හොඳින්. අපි දැන් මම මේ උයාගෙන ආපු බත් මම හැඳි දෙකක් පමණ තමයි අද හදන්නේ. චූටිම බබෙකුට තේ හැඳි දෙකක තුනක වේලක් තමයි ලබා දෙන්න ඕනි. ඉතින් ඒ නිසා චුට්ටක් හැදුවාම ඇති. මොකද ගොඩාක්ම අපිට දෙන්න බැහැනේ චූටි බබෙක්ට එකපාර. දැන් අපි මේ නෑඹිරියකට දාගත්තත් කමක් නැහැ. මම මේ භාජනයට දාලා මේක මේ විදියට තලපයක් විදියට හදා ගන්න ඕනි. පොඩි කර ගන්න ඕනි හොඳට. මෙන්න මේ විදියට අපි ඒක හොඳට පොඩි කර ගන්නවා. දැන් මේක පොඩි කර ගනිද්දී අපිට පුළුවන් මේකට මව් කිරිත් එකතු කරන්න. මේ විදියට මව් කිරි එකතු කරගෙන මේක හොඳට තලපයක් විදියට අපි පොඩි කර ගන්න ඕනි මේ බත් ටික. මොකද බබාට ගොඩාක් ඝනට කෑම කන්න බැහැ නේ. ඒ නිසා මේක අපි තලපයක් විදියට හදා ගන්න ඕනි මෙන්න මේ විදියට. දැන් මේ මන් ටිකක් මේක තලපේ වගේ හදාගෙන තියෙනවා. දැන් මේකට තව අපි මව් කිරි එකතු කරගෙන තව ටිකක් මේක ක්‍රීමි ගොඩාක්ම ක්‍රීම් කරගන්න ඕනේ නැහැ. තව ටිකක් අපි මේ විදියට හොඳට දාගන්න මේ විදියට. කිරි අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මොකද එක එක බත්වල අණුව තැම්බිච්ච ප්‍රමාණය අණුව අවශ්‍ය කරන කිරි ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඒක මේක කරගෙන යද්දී අවශ්‍ය වෙන විදියට කිරි මේ සඳහා පාවිච්චි කරන්න. මම මේ විදියට හොඳට දැන් ඔයගලන්ට පේනවා ඇති මේක මම හොඳට මේ විදියට චූටි කරගන්නවා. දැන් මම මේක හොඳට ක්‍රීම් වෙන්න තලපයක් වගේ හදාගෙන තියෙනවා. දැන් අපිට මේ විදියට තලපයක් වගේ හදාගත්තට පස්සේ අපිට පුළුවන් හැන්දක් අරගෙන මෙන්න මේ විදියට තව ටිකක් මේක පොඩි කරගන්න. අපිට පොඩි වෙලා තියෙන නිසා හැන්දෙන් අපිට පුළුවන් හොඳට මේක මේ විදියට පොඩි කරගන්න. එතකොට බබාට කන්න ලේසි. මේ ඔයගලන්ට පේනවද මෙන්න මේ විදියට හොඳට මේ ක්‍රීම් එකක් වෙන්න මේක අපි හදා ගන්නවා. අපි දැන් මේක හොඳට පොඩි කරගෙන තියෙන්නේ. දැන් අපිට මේක බබාට කන්න දෙන්න පුළුවන්. දැන් බබාට කන්න දෙන භාජනයත් හොඳට පිරිසිදු කරගන්න ඕනි. අපි බබාට කන්න දෙන්න මේ විදියට මේ භාජනයට. දැන් ඇත්තටම බබාට කෑම දෙනකොට බබාටම වෙන් වෙච්ච භාජනයක් සහ හැන්දක් පාවිච්චි කරන්න. ඒ වගේම බබත් එක්ක ආදරෙන් කතා කරලා ආහාර දෙන්න බබාගේ කෑමවලට ලුණු සීනි එකතු කරන්න එපා. ඒ වගේම බාධාවම ස්ථානයක් තෝරගෙන බබාට නිදහසේ ආහාර ගන්න ඉඩ සලස්වන්න ඕනි.
ඉතින් මේ විදියට ඔබේ දරුවාගේ ප්‍රථම ආහාර වේල ලබා දෙන්න පුළුවන්. ඉතාමත්ම ගුණත්වයෙන් යුතුව මව් කිරි දාලා මව් කිරි රසට ඔයාලගේ බබාලටත් මේ විදියට බත් අලපේ හදලා දෙන්න. ඉතින් අද අපි හැදුවේ බෙරි බත. මේ තියෙන්නේ අපි හදාගත්ත බෙරි බත, ඔබේ දරුවාගේ මුල්ම ආහාර වේල.